අයිබෝවන් ඔබෙක් වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රතිය සිරස්තල වෙත සංචාරකින්ට පනවා ඇති බාධා ඉවත් කරන්නයි ජනපති තානාපතිවරුන්ගෙන් ඉල්ලයි ්‍රස්ථවාදය තුරන් කිරීමට සියලු රටවල එකමුතුවේ වැදගත්කම අගමැති පෙන්වාතයි. පාසල් වලට උපරිම ආරක්ෂාවක්. ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සංචාරකින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී පනවා ඇති බාධා ඉවත් කරන්නයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී. විදෙස් ස්ථානාපතිවරුන් මහකොමසාරිස්වරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයින් හා ජනාධිපතිතුමා අතර හමුවක් පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම් මෙන්ම ජාතික ආරක්ෂාවට අදාළව රචයගත් තීන්දු තීරණ ඉතා සාර්ථක වී ඇති බවයි. පසුගිය සති දෙක කාලය තුළ අපේ ආරක්ෂක අංශ බුද්ධිංශ ඉතාමත් දක්ෂ ලෙස මෙහෙයුම් සහ වැටලීම් කළා. ඒ වගේම අප්‍රබල වැදගත් රටවල් රාශියකින් බුද්ධිංශවල විශේෂඥයින් නැවිලා අපිට මේ සඳහා දෙන උපදේශ මඟ පෙන්වීම ඉතාම අගය කරනවා. මේට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් මේ වන විට 95%ක්ම වගේ අපි සොයාගෙන තිබෙනවා. ඒ වගේම මියගේ පිරිස සහ අත්අඩංගුවටගත් පිරිස ගත් විට තව කීප දෙනෙක් තම අත්අඩංගුවට ගැනීමට සිටින්නේ. ඒ නිසා මගේ ආරක්ෂක හමුදා සහ බුද්ධිංශ දක්වන කැපවීම සහ දක්ෂතාවය මා නැවත නැවතත් අගය කරනවා. සංචාරකින් නැවත රටට එන්න පටන් අරගෙන තිබෙනවා. ඒ නිසා මම ඔබේ රටනුත් ඉල්ලා සිටිනවා, විශේෂයෙන්ම සංචාරකින්ට ඇති බාධාවන් ඉවත් කර මගේ රටට ඒමට ඉඩ සලසන්න කියලා ඔවුන්ගේ ආරක්ෂාවක් සැපීමට මං ආරක්ෂකන් සමග අවශ්‍ය වැඩපිළිවෙල යොදා තිබෙනවා. ඒ නිසා මේ සියලුම කටයුතු වල ඔබේ සහයෝගය මා නැවත නැවත බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට පැහැදිලි කරන්න ඕන මේ සිදුවීම පිළිබඳව ඇති කරන ලද පරීක්ෂණ ඉතාම සාර්ථකව මේ වන විට නිමාවට පත් වෙමින් තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ විදෙස් ස්ථානාපතිවරුන් කියා සිටියේ සමාජ මාධ්‍යවල මෙන්ම අනෙකුත් මාධ්‍යන්හි ප්‍රචාරය කෙරෙන ජනතාව බියවැත්වීමේ ප්‍රකාශ වහම නැවැත්වීමට රජය මැදිහත් විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ ඔවුන් නැගූ ප්‍රශ්නවලට ආරක්ෂකංශ ප්‍රධානීන් මෙහිදී පිළිතුරු ලබා දුන්නා. ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුන තත්වයන් හා වගකීම් පැහැරහැරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව මෙවන විට තමා වෙත ලැබී ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීමට එය හෙට දිනේ නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත් තවත් සතියකින් එය ජනතාවට විවෘත කරන බවත් ජනාධිපතිතුමා කියා සිටියා. ලෝකයේ විවිධ රටවලින් පැමිණි සරණාගතයින් විශාල පිරිසක් මෙරට රැඳී සිටින අතර ශ්‍රී ලංකාවේ මතුවැති තත්ත්වයේ මත ඔවුන් වෙනත් රටවලට යැවීමට සහාය ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සැලසුම් කර ඇති බවයි. දේශපාලඥයින් හා මාධ්‍ය ආයතන දැඩි වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සියලු රටවල් එක් විය යුතු බවයි. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. මේ තත්ත්වයන් එක්ක අපි කතා කිරීමේදී රට තුළ අපි අංශ කීපයක් බලන්න ඕනේ. සභාපතිතුමා, බුද්ධිංශ, ආරක්ෂක අංශ, ත්‍රස්තයින් මර්ධනය, විනාශය, ඒ සම්පූර්ණයෙන්ම කරගෙන යන මම උපදෙස් දීලා තිබෙන්නේ මේ ත්‍රස්ත ව්‍යාපාරය ලංකාව තුළ, මගේ රට තුළ, ඔබේ රට තුළ විනාශ කළ යුතුයි කියන එකයි. ඒකම අපේ වගකීම. අගමැතිතුමත්, විපක්ෂ නායකතුමත් ඇතුළු සියලු දේශපාලන නායකයින් වගේම මේ රටේ සියලුම බෞද්ධ, හින්දු, කිතුණු, ඉස්ලාම් සියලු ආගමික නායකයින්ගේ ප්‍රධාන වගකීමක් වෙනවා මේ ප්‍රශ්නය තුළ මුස්ලිම් ජනතාවගේ තත්ත්වය තේරුම් ගන්න සිංහල ජනතාවගේ තත්ත්වය වගේම. දැන් අද තත්ත්වය කුමක්ද? සිංහල ජනතාව බයින් සිටිනවා මුස්ලිම් ජනතාවගේ කෙරෙහි සැකයෙන්. මුස්ලිම් කෙනෙක් කෙනෙකුට බෝම්බයක් පුපුරයි,
මොනවාහරි විනාශයක් වෙයි කියලා. මුස්ලිම් පවුල්වලත් තත්ත්වයකයි. මේකෙන් කුපිත වෙලා සිංහල ජනතාව පහර දෙයි කියලා. එතකොට මේක දෙමළ ජනතාවටත් බලපාලා තියෙනවායි කියන එක පැහැදිලි. මාධ්‍යවල හැසිරීම නම් පුදුමාකාරයි. සමාජ විබ්බඩේ වගේම විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය විශේෂයෙන්ම මේ වගේ වෙලාවකදී කටයුතු කිරීම පිළිබඳව මීට වඩා රටේ සාමය සඳහා රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා මේ ත්‍රස්තවාදයේ තුරන් කිරීම සඳහා ජනතාව සංසුන් කිරීම සඳහා නොසන්සුන් තත්ත්වය වැළැක්වීම සඳහා මේ සියල්ලෙහිදී මාධ්‍යට තියෙනවා පුළුල් වගකීමක් සහ කාර්යභාරයක්. සමාජ විබ්බඩුවේ වැඩ කරන්නේ පුදුමාකාර විදිහට. ඒවාට විරුද්ධව කටයුතු කරනකොට මාධ්‍ය නිදහස සහ නොඑක් දේවල් කියනවා. දැන් අපිට ලැබිලා තිබෙන බුද්ධි වාර්තා අනුව මේ ත්‍රස්ත සංවිධානයට ලංකාවේ ක්‍රියාකාරීව සිටින්නේ 150කට අඩු සංඛ්‍යාවක් කියලායි වාර්තා වෙන්නේ. එතකොට 150කට අඩු සංඛ්‍යාවක් නම් මුස්ලිම් ජනතාවගේ මේට සිටින්නේ. අපි අනික් සියලු මුස්ලිම් ජනතාව මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයට තල්ලු කරනවාද? LTTE ශක්තිමත් වෙන්න ප්‍රධාන කාරණයක් වුණා 83 කළු ජූලි සිද්ධිය. එතකොට අපි දැන් අද කල්පනා කරන්න ඕනේ LTTE සංවිධානය ශක්තිමත් උනේ ඒ යුද්ධයේ අවුරුදු 30කට දිග ගැසුනේත් ඇයි? මූලික දේ තමයි දමිළ ජනතාව සියල්ල කෙරේ අපි අවිශ්වාසයේ තිබ්බ එක. මේ ගරු සභාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකින් වගේම ගරු මැතිඅමතිවරු වගේම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මේ සභාවෙන් පිට ඒ සියලු දෙනාගෙන්ම මම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ LTTE ආරම්භයත් එක්ක යුද්ධයේ දෙමළ ජනතාව දිහා බලපු ආකාරයට මේ ප්‍රශ්නේදී මුස්ලිම් ජනතාව දිහා බලන්න එපා. ත්‍රස්තවාදය කියන එක ලෝකේ කොහෙද කොතනද කොයි වෙලේද කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප්වත් පුටින්ටවත් ඒ වගේම ඉන්දියාවේ මෝදියාගමයි තුමාටවත් කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ත්‍රස්තවාදයේ ස්වභාවය ඒකයි. එහෙම කියන්න පුළුවන් නම් ලෝකේ අනෙක් රටවල් වල බලවත් රටවල් වලට ওই ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙන්නේ නැහැ. එනං ඒගොල්ලන්ට ඒව වළක්ව ගන්න තිබුණා. ඒක තමයි ත්‍රස්තවාදය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට කළ හැකි සියලු දේ අපි කරනවා. මේ වන විට රටේ ආරක්ෂා තත්ත්වය යහපත් තලයකට ගෙන එන්න ආරක්ෂාංශ සමත් වෙලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ දැනට ජීවතුන් අතර සිටින සියලු දෙනා පහේ නීතිය රැහැනට කොටු කර ගන්නට සමත් වෙලා තියෙනවා. දැන්ට ඉතිරි වී තිබෙන්නේ ප්‍රහාරකයන් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් සම්බන්ධව විමර්ශනය කොට ඔවුන් අත්අඩංගුවට ගැනීමයි. මීට අමතරව මෙම ප්‍රහාර සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව මම පොලිස්පති තුමා වෙතින් වාර්තාවක් ලබා ගත්තා. මෙම ත්‍රස්තවාදී ක්‍රියාවල් පසුබිම පිළිබඳ මම කරුණු කීපයක් සඳහන් කරන්න කැමතියි. IS නායකයා විසින් ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ඉරාකෝ ඇෆ්ගනිස්තානයේ IS කඳුළු වෙත ගොස් අවිපූර්ණව ලබා මෙරට පැමිණි පුද්ගලයන් පිළිබඳ වාර්තා වෙලා නැහැ. එසේ නමුත් මෙරට පුද්ගලයන් කීප දෙනෙක් සිරියාවට ගිහින් අවිපූර්ණව ලබා පැමිණි ඇති බවට වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව බුද්ධිංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. අපරාධ විමර්ශන කොට්ටාසේ අත්අඩංගුවේ සිටි මොහම්මඩ් ඉබ්‍රාහිම් සාදිත් අබ්දුල් හක් නැමැත්ත 2014 වර්ෂයේ සිරියාවට ගොස් අවිපූර්ණව ලබා මෙරට පැමිණි ඇති බවත් දෙහිවල බෝම්බය පුරාගත් අබ්දුල් ලතීෆ් මොහම්මඩ් ජමීල් නැමැත්ත IS සංවිධානයට සම්බන්ධ වීම සඳහා 2014 වර්ෂයේ සිරියාවට යෑමේ අරමුණින් තුර්කිය වෙත පිටස්ස ගොස් පෙරළා මෙරට පැමිණි ඇති බවත් වාර්තා වේ. මඩකලපුවේ තිබුණු උසස් අධ්‍යාපන ආයතන ගැන පොලිසියට විභාග කළ වාර්තාව දෙන්න කියලා මම පොලිස් පොයතුමාගේ ඉල්ලා සිටියා. මෙම ප්‍රහාර වලින් මිය ගියා හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් මිලියනක වන්දි මුදලකුත් තුවාල ලැබූ පුද්ගලයන් සඳහා උපරිම රුපියල් ලක්ෂ පහ දක්වා වන වන්දි මුදලකුත් ගෙවීමට මෙන්ම හානි වූ දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව මේ වන විට කටුවා පිටිය මඩකලපුවා කොච්චි කඩේ ප්‍රහාර වලින් මිය ගිය 102 දෙනා හා තුවාල ලැබූ 40 දෙනා වෙනුවෙන් මූලික වන්දි මුදල් ගෙවීම මේ වන විට අවසන් කර තිබෙනවා. එසේ මෙම ප්‍රහාර වලින් හානියට පත් වූ දේවස්ථාන කඩිනමින් යුද්ධ හමුදාව නායක හමුදාව එක්ව ප්‍රතිසංස්කරණය කරමින් පවතින ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනත් අපි ලබා දෙනවා. ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම ගත හැකි සෑම පියවරක් ගැනීමටද අප කටයුතු කරමින් සිටිනවා. ඊයේ දින පාසල් විවෘත කිරීමට කටයුතු කරා. ආරක්ෂා හමුදා පොලිසිය ඒකාබද්ධව පාසල් ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. එසේම පසුගිය ඉරිදා බොහෝ ක්‍රිස්තියානි පල්ලිවල දේව මෙහෙයන් සිදු කරනවා. එසේම පසුගිය සිකුරාදා මුස්ලිම් පල්ලි තුල යාඥාවන් සිදු කරන ලැබුවා. මේ සියලු කටයුතු බාධාකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට අපේ ආරක්ෂාංශ සමත් වී තිබෙනවා. නමුත් මෙහෙම අනතුරු සම්පූර්ණයෙන්ම පහ වී ගොස් නැති බව අපි සියලු දෙනා මතක තියාගත යුතුයි. මොකද අපි අදත් ගොදුරු වී ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදය.
ව්‍යාපාදය. ඒ ව්‍යාපාඩ ලංකාවේ සිටි සිට සම්බන්ධ වූ සියලු දෙනා අත්අඩංගුවට ගත්තත් වෙනත් ආකාර ගණනාවකින් ඒ ත්‍රස්තවාදය ලංකාවට අතපුවන්ට ඉඩ තිබෙනවා. මේ සඳහා පවතින නීති රාමුවක් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත හඳුන්වා දීමට අපි ක්‍රියා කරමින් සිටිනවා. LTT ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලෝකයේ රටවල් ගණනාවක් බුද්ධියා ආරක්ෂක අංශ සහාය අපට ලැබෙන බවට ඔබ සියලු දෙනාම දන්නවා. එසේ නම් ඊටත් වඩා ජාත්‍යන්තර සහයෝගයක් ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලබා ගත යුතුයි. සමහරුන් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම දේශ හමුදා මෙරට ගෙන්වා ගැනීමට සූදානම් වීමන් ලෙස හුවා දක්වන. නමුත් එවැනි දෙයක් සිදුවන්නේ නැහැ. නමුත් සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබාගෙන අපිට ඊට මුහුණ දෙනවා. රටේ ආරක්ෂාව තහවුරු කරන උවමනා නවීනම තාක්ෂණය අපි ලබා ගන්නට උවමනයි කියලා සඳහන් කරන්න කැමතියි. අපි ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කළ යුතුයි. එදිනෙදා වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. හැම විටම ඉවසිල්ලෙන් හා විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි. ඒ සඳහා එකට එක් වී අත්වැල් බැඳ ගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුවේ නියෝජනය කර ඔබ සැමගෙන්ම මම ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය හා වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේදීද තවත් මැති ඇමතිවරුන් රැසක් අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු තඹමලේ අල්ලපු නම දෙනාට ඇප ලබා දීලා තිනවා. ඇප ලබා දෙන්න ප්‍රධාන කාරණා විදියට මේ උසාවියට කරුණු වාර්තා කළා නැහැ. හත් දවසේ දාන දෙන්න ඉස්සෙල්ලා තමුන්නාසිලගේ ඔය ඡන්ද අපේක්ෂක එතුමා ප්‍රකාශයට පත් කරනවා. මම තමයි ජනාධිපති අපේක්ෂක. ඔය නායකයෝද නායක වෙන්න හදන්නේ? අපිට සැක තියෙනවා. මේවා කොහොමද වෙන්නේ? මේවා කොන්ත්‍රාත්ද? ඒ ගැන අපි හොයලා බලන්න ඕන. අපි අවබෝධ කර ගන්න ඕනි ශ්‍රී ලංකා රාජ්‍යයේ පාදම යටින් දරුණු ආගමික උම්මත්තක වාදයක් පිළිකාවක් හැටියට ඔඩු දුවමින් තිබෙනවා. ජාතික ආරක්ෂාවට යටත් කරන්න ඕනි සියලුම සංස්කෘතික අයිතිවාසිකම් කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. මේ විකෘති උමතු කලලය විනාශ කරන්න බෑ මුස්ලිම් සමාජයකට පෙරට ඉන්නේ නැත්නම්. මේ සෑම ජන කොට්ටාසයක් ඇතුළම ජනප්‍රියම දේශපාලන බවට පත් වෙමින් තිබෙනවා ජාතිවාදී. අපි දකින සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඔවුන් උමතු විනෝදයක් ලබනවා. එයි තමන් නියෝජනය කරන දේශපාලනයට අන්තවාදී කෝණයකින් ජයග්‍රහණය කරා යන්න පුළුවන් කියන්නේ. හැබැයි අන්තවාදයට පිළිතුරු දෙන්නේ අන්තවාදෙන් නෙවෙයි. එක රටයක නීතියයි තියෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නීතිය වෙනස් වෙන්න බෑ ජාතියත් එක්ක, ඒ නීතිය වෙනස් වෙන්න බෑ ආගමත් එක්ක. එක රටක් එක නීතියක් කියන සංකල්පය මේ රටේ ඇතිකරන්න ඒක තමයි දේශපාලන පක්ෂවල අද අපේ අවශ්‍යතාව වෙලා තියෙන්නේ. ලංකාවේ වහබ්වාදය විශාල වශයෙන් විවිධ රටවල ආගමික නායකයන් ඒ අන්තවාදයේ ගැනීම ලංකාතුල සිද්ධ කළා තියෙනවා. ඒව වහන්න වැඩපිළිවෙලක් නැතුව නිකන් මෙතන කතා කරාට මේකට උත්තර හම්බෙන්නේ නැහැ. අද අපි කිව්වා මේ ඔළුව වහන එක නවත්තන්න. මොකද හේතුව අපි දකිනවා මුස්ලිම් සමාජයයි සිංහල සමාජයයි ඇඳුමෙන් දෙකට බෙදලා තියෙනවා. මුස්ලිම් ශ්‍රී ලංකා කිවි ප්‍රජාවේ බලාපොරොත්තුව සියලු දෙනාම එකතු වෙලා මුම්ව විනාශ කරන එක තමයි රටේ අභියෝගය කියලා මා විශ්වාස කරනවා. විවිධ අදහස් තියෙන විවිධ මතදරන විවිධ අය මේ ලංකාවට ඇවිල්ලා අරාබි විද්‍යාලවලට ඇතුළත් වුණා කියලා දැනට කියනවා. මේ කියනකොට මම අහන්න කැමති මෙතෙක්කල් මේ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැතිවරු මොකද්ද කරේ කියලා. අලුතෙන් අපි ගේන්ට යෝජනා කරලා තියෙනවා අලුත් ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතක්. මේකට දෝෂාරෝපණය කෙරුවා මේ පනතේ පනත මගින් තියෙන පනත බාල කරන්න හදනවා කියලා. එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මේ දරට තියෙන ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතේ අපේ පොලිසියට සහ බලධාරීන්ට දීලා තියෙන බලතල වගේ විශාල ඊට වඩා වැඩි ප්‍රමාණයේ බලතල කීපයක් අපි දීලා තියෙනවා මේ අලුත් පනත මගින්. මේ වෙනකොට රට යම්තාක් දුරට ආරක්ෂකත්වය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ගෙනියපු වැඩපිළිවෙලට අපි ආරක්ෂක හමුදාවන්ට රජයට ස්තුතිවන්ත වෙනවා. අපි 225 දෙනාම මේ වගකීම දරන්න ඕනි. අපි 225 දෙනාගේම පෞද්ගලික අමාත්‍යාංශ ආරක්ෂක මණ්ඩලවලට ලිපි මගින් දැනුම් දීලා තිබුණා. අපි 225ම වග කියන්න ඕනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අද එළියේ ඉන්න මිනිස්සු පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනයි කියලා හිතන එකේ වැඩි වැරද්දක් නැහැ කියලා හිතෙනවා. අපි අපිත් මේක ඇතුළට ඇවිල්ලා හෙට දවසේ මේක වළක්ව ගන්න කතා කරන්නේ නැතුව ඇඟිල්ල දික් කර කර කතා කරන කොට ඒ තරම් නිඳිතයි කියන කාරණාව අපි සඳහන් කරන්න ඕනි. පාසල් ආරම්භ කළේ ඊයේ දිනට වඩා සිසුන්ගේ පැමිණීම අද දිනේදී සතුටුදායක මට්ටමක පැවති බව විදුහල්පතිවරුන් පවසනවා. පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. පාසල් යළි ආරම්භ කළේ ආරක්ෂක අංශවල පූර්ණ අනුමැතිය ලැබීමෙන් පසුව බව අමාත්‍ය අකිල විරාජ්කාරේවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. අපි පාසල් ආරම්භ කරනු ලැබුවේ සියලුම ආරක්ෂක අංශවලින් මේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමෙන් පසුව. දිගින් දිගටම පාසල් වසා තබන්න පුළුවන්කමකුත් නැහැ. අපිට තව සති ගානකින් ආරම්භ කරත් මේ ප්‍රශ්නෙම ගැන කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මේ වෙනකොට මේ රටේ සියලුම පාසල්වලට ආරක්ෂාව තහවුරු කරලා ආරක්ෂාව ලබා දුන්නා.
කැලණිය මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවති අතර ආරක්ෂාව වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැන්වා තිබුණා. විද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි විදුහල්පතිවරයා සඳහන් කළේ. නමුත් දරුවන්ගේ පැමිණීම ඊට වඩා අද හොඳ තත්ත්වයක පැමිණ තියෙනවා. අදී සීලම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ දරුවන් තමන්ගේ පාසලට එවලා අධ්‍යාපන කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාව සලසලා දෙන්න කියලා. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ අද දිනේ දරුවන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පැවති බව නියෝජ්‍ය විදුහල්පති ආනන්ද හෙට්ටිආරච්චි මහතා පවසනවා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද දවස අපට ඊයට සාපේක්ෂව විශාල ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් දකින්නට පුළුවන්. අපි දකින ඇතැම් නාලිකාවල මේ දරුවන් ගෙන්වා ගැනීමේ කටයුත්ත ප්‍රවර්ධනය කිරීම පසෙකට දා තමන්ගේ පාට පරමාර්ථ සඳහා මේ මාධ්‍ය මෙහෙවරක යෙදෙනවා දකිනවා. ඒ නිසා කරුණාකර අපි සියලු මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා දරුවන්ව පාසලට ගෙන්වා ගැනීමට දෙමාපියන්ව උනන්දු කරන මාධ්‍ය මෙහෙවරක යෙදුණොත් අපට මේ කටයුතු ජය ගන්න පුළුවන්. විදුහල් තුලහා ඉන් අවටද ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් දරුවන් පාසල් ලැබීමට කටයුතු කළ බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙමව්පියන් පවසනවා. උදෙත් හවසත් මේ සියලුම නිලධාරීන්ගේ රාජකාරී සිද්ධ වෙනවා පාසල ඇතුළෙත් ආරක්ෂාව පිළිබඳව. දැන් මගේ දරුවා වුණත් අද ඉස්කෝලේ ආවා. අනිත් දෙමව්පියන්ගුණත් මම ඉල්ලා හිටින්නේ දරුවන් එවන්න ඉස්කෝලේට. ළමයි එවන්න නැත්නම් අපේ අධ්‍යාපනයේ ළමයිගේ අපරාධේ. දෙමව්පියෝ විදිහට අපි සෑහීමකට පත් වෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන්. හිගුරක්කොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසුවියන්ගේ පැමිණීමේ වර්ධනයක් අද දිනේ දක්නට ලැබුණා. අධ්‍යන කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර විද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂකංශ ක්‍රියා කර තිබුණා. ගාල්ල ප්‍රදේශයේද පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැන්වීමටයි කටයුතු කර ඇත්තේ. කාලසටහන්වලට අනුව අධ්‍යන කටයුතු සිදු කෙරෙන අයුරු දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසනවා. කොළඹ ප්‍රදේශයේ පාසල්වල කටයුතුද අද දිනේ බාධාවකින් තොරව සිදු වුණා. අධ්‍යන කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූ අතර සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක්ද දකින්නට ලැබුණු බවයි විදුහල්පතිවරුන් පවසන්නේ. මේ අතර නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේද සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණා. මෝදර ආනන්ද මධ්‍යම මහා විද්‍යාලයේ සිසු දරුදරියන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බව විදුහල්පති යූ.බී. ප්‍රියන්ත දිසානායක මහතා පවසනවා. විශ්වාසනීය තත්ත්වයකින් මේ වෙනකොට පාසල ආරම්භ කරලා තියෙනවා. දැන් ඒ දරුවන්ගේ අධ්‍යාපනය හැකි ඉක්මනින් ආරම්භ කරලා ඔවුන්ට හොඳ ආරක්ෂාවකුත් එක්ක අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පාසල ආරක්ෂිතයි කියලා ඒගොල්ලෝ තහවුරු කළාට පස්සේ තමයි අපිට ගේට්වෙන් ඇතුළට එන්න දුන්නේ. උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මැදිහත් වීමෙන් ලබා දෙනවා. මොකද ඒක අත්දැකීමෙන් S2ට දැකලා පාසල පටන් ගන්න කලින් අද මේ මොහොත දක්වා තාමත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පාසල් භූමිය රැඳී ඉන්නවා. අවස්ථා දෙකකදී යුද හමුදා කණ්ඩායම් පැමිණලා නිරීක්ෂණය කළා ගියා. මම හිතන විදිහට නම් බිය යුතු දෙයක් නැහැ. මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන්ගේ පැමිණීම ඊයේ දිනට සාපේක්ෂව අද දිනේ ඉහළ ගොස් ඇති බව විදුහල්පතිවරුන් පවසනවා. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙලට බොහෝ පාර්ශ්වවල සහය ලැබී තිබෙනවා. ඊයට වැඩි අද සිසුන්ගේ වැඩි පැමිණීමක් දක්නට තියෙනවා. දෙමාපියන් පාසලට ඉතිරි දිනවල මීට වැඩිය ළමයි දරුවන් අධ්‍යයන කටයුතු සඳහා එවයි කියලා. උදේ සිට කාලසටහනට අනුව දරුවන් ඉගෙනීම් කටයුතු සිදු කළා. දරුවන් ගෙදර ඉන්නවාට වඩා මේ කාල සීමාව තුළ පාසලට පැමිණිලා ඔවුන්ගේ දැනුම මේ දෙවැනි වාරයේ අවශ්‍ය දැනුම ලබා ගැනීමට කටයුතු කරනවා නම් ඉතා සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. දරුවෝ හුඟක් කාලාවට තීරණවලට යනවා අඩුයි. ඒ නිසා දෙමාපිය බුද්ධිමත් හිතලා තීරණ ගන්න ඕනේ. දෙමාපියන්ට අපි කියන්නේ බය නැතුව දරුවන්ව පාසලට එවන්න. පාසල් සිසුන් සඳහන් කළේ අද දිනේ පාසලට පැමිණි තමන්ට ගුරුවරුන් නිසි පරිදි ඉගැන්වීම් සිදු කළ බවයි. මේ වෙද්දි ගෙදර නැවතිලා ඉන්න නංගිලා මලිලා ඔක්කොටම මම කියන්න කැමති පාසල් පැමිණෙන්න. දවසේ පීරියඩ් 8ම මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. බය වෙන දෙයක් නැහැ. ආරක්ෂාව ගොඩක් අර කරලා තියෙනවා. මේ පාසලේ වුණා තැම් පාසලකම දැන් හොඳට උගන්වනවා. කාලසටහන් අපට හදලා දීලා තියෙනවා. ඔව් සුබරුදු පරිදි හොඳට ඉගැන්වුවා. මම නම් කියන්නේ අනිත් අයත් ඉස්කෝලේ එන්න කියලා. වෙසක් පුණ්‍යෝත්සවයේදී ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව වලින් වැළකී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. රජයේ තීන කරලා තියෙනවා ජාතික වෙසක් උළෙල මහානායක ස්වාමීන් වහන්සේලා
මේ නිවේදන තුළ උනාසල ඉල්ලා සිටින්නේ ඉතා චාම්බිදිර ප්‍රතිපත්ති පූජා තුළ ආමිස පූජා තුළ විහාරස්ථාන වල වෙසක් උළෙලේ බණ භාවනා සිල් සමාදන් වීම ධර්ම දේශනාවල් කරන්න කියලා. ඊට පරිබාහිරව කිසි දෙයක් කරන්න එපා කියලා ඒ උනාසල කාරුණික ඉල්ලීමක් කරලා තියෙනවා. අපි 17 වෙනිදා ජාතික වෙසක් උළෙල දවස් පහකයි කරන එක අපි දවස් දෙකකට සීමා කළා. එදාට දෙඩි ආරසාවක් එක්ක වෙනදා කරනවා වගේ අපි ප්‍රදර්ශන කුටි කිසි දෙයක් නැහැ මේක. සෙල්වත්ත තොටගමුව රත්පත් රජමහා විහාරේ මේ විහාරස්ථානයේ තමා මෙවර මේ පින්කම උත්සවය අපි පවත්වන්නේ. 17 වෙනිදා මේ උත්සවය පවත්වලා 18 වෙනිදා වෙසක් දවසේ. මේ වෙසක් දවසේ අපි අමතක කරන්න එපා. ස්වාමීන් වහන්සේ ඉල්ලීම් තීන කළා හැම නිවසකම බෞද්ධ කොඩියක් මේ රටේ දාන්න කියලා වෙසක් දවසේ. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ හෙළා දකිමින් හා ශ්‍රී ලංකාවාසී ජනතාවට ශෝකය පළ කරමින් රටවල් ගණනාවකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩ එවා තිබෙනවා. ස්කොට්ලන්ත අග්‍රාමාත්‍ය නිකොලා ස්ටර්ජන් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එවමින් සඳහන් කරන්නේ අඳුරු සහ අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව සමග ස්කොට්ලන්ත රජයේ ප්‍රමුඛ ජනතාව එකට එක්ව සිටින බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත හානි වූ සහ තුවාල ලැබූ අහිංසක වැසියන් හා ඔවුන්ගේ පවුල් වෙත කනගාටුව පළ කරමින් හා එම ත්‍රස්ත ක්‍රියාව හෙළා දකිමින් වෙනසියුලා ජනාධිපති ජුවාන් ග්වයිඩෝ මහතාද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් පිළිබඳ කනගාටුව පළ කරමින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජෝර්ජියා අග්‍රාමාත්‍ය මාමුකා බක්ටර්සේ මහතා ප්‍රකාශ කර ඇත්තේ. මැලේසියා අග්‍රාමාත්‍ය ආචාර්ය මහතිර් බින් මොහමඩ් මහතාද අග්‍රාමාත්‍යවරයා වෙත පණිවුඩයක් කියවමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙත මැලේසියා රජය සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කරන බවයි. ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බලවත් කම්පනයට හා කනගාටුවට පත්වන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕචා මහතා පවසනවා. මියන්මාර් අග්‍රාමාත්‍ය අවුන් සාන් සුකි මහත්මියද අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. සියලු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර දැඩිව හෙළා දකින බවත් මෙම අසීරු අවස්ථාවේ මියන්මාර් රජය හා ජනතාව ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවත් එම පණිවුඩයේ සඳහන්. ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ශ්වේන් ෆුක් මහතාද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි බහරෙන් අග්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මන් අල් ඛලීෆා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වූ පණිවුඩයෙහි දැක්වෙන්නේ. විපතට පත්වූවන්ගේ පවුල් වෙත හා සමස්ත මිත්‍රශීලී ශ්‍රී ලාංකිකයන් වෙත ඔහු සිය කනගාටුව පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් ටියුනිසියා ජනාධිපති බෙජි කයිඩ් SMC මහතාද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. සිය පුරවැසියන්ගේ හෘදයාංගම සංවේගයද ශ්‍රී ලාංකික ජනතාව වෙත පළ කර සිටින බවයි එහි දැක්වෙන්නේ. බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ලාඕසිය, කටාර්, උතුරු මැසිඩෝනියාව, නවසීලන්තය, ජපානය, සිරියාව, ෆීජි රාජ්‍ය, කිර්ගිස්ථානය, ලැට්වියාව හා මෝල්ටාව ඇතුළු රටවල් රැසක නායකයින් හා සංවිධානද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩ එවා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට ලබා දී ඇති ණය පියවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම අපේක්ෂාව බවද මාධ්‍ය හමුවකට එක් වූ රාජමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. අපි තීරණයක් ගත්තා මේ ණය ගෙවීම් වලට සහන කාලයක් ලබා දෙන්න. මොකද ඒ සංචාරක ව්‍යාපාරයේ ණය අරගෙන තිනවා. ඒ නිසා අපි ණය ගෙවීමේ සහන කාලය 2020 මාර්තු මාසයේ 31 වෙනිදා වෙනකන් දිගු කරලා තිනවා. ඒ කියන්නේ ප්‍රාග් ධනයයි පොලියයි එයාට ඒ කාලය තුල ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. පොලියයි ප්‍රාග් ධනයයි එකතු කරලා ඒක වෙනම ණයක් හැටියට ලබන වසරේ ජූලි මාසයෙන් පස්සේ තමයි ඒක ගෙවන්න සිදු වෙන්නේ. අපි මේ යෝජනා කරන සහන සියල්ලක්ම ඒ විශාල ව්‍යාපාරිකයා ඉඳලා කුඩාම ව්‍යාපාරිකයා වෙනකන් අදාළයි. සංචාරක හෝටල් මෙන්ම ක්ෂේත්‍රයට අදාළව අය කෙරෙන 15%ක වැට්පත්ද ලබන වසරේ මාර්තු 31 වෙනිදා තෙක් 5%ක් දක්වා අඩු කර තිබෙනවා. අපි VAT එක එකතු කළ අගේ පිළිබඳව බද්ද ඒක අපි අඩු කරලා තියෙනවා 5% දක්වා අඩු කරලා තියෙනවා. මේ සංචාරක ව්‍යාපාරයේ හෝටල් වලටයි ටූ ඔපරේටර්ස් ලාටයි ඒක අපි අඩු කරලා තියෙනවා. ඒක බලපානවා 2019 අප්‍රේල් මාසයේ ඉඳලා
2020 මාර්තු මාසය වෙනකන් සම්පූර්ණයෙන්ම අවුරුද්දකටම මේ ක්‍රියාවලිය බලපානවා. රජයේ නව වැඩපිළිවෙල හේතුවෙන් ඉතා කෙටි කාලයකදී සංචාරක ශාස්ත්‍රයේ යථාතත්වයට පත් කිරීමට හැකිවන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. හැම රටකටම ගිහිල්ලා පෙන්වන්න යනවා ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සත්‍යවාදීන් 180ක් 90ක්ම අසරංගුවට අරගෙන තියෙන භයානක ද්‍රව්‍ය ඔක්කොම සොයාගෙන අද බයක් එකක් නැතුව යන්න එන්න ජීවත් වෙන්න පුළුවන් ස්ථානයක් හැටියට කියන එක. මේ පණිවිඩය තමයි අපි ගෙනියන්න සූදානම් වෙන්නේ. ඒකට වුමනා කරන ප්‍රචාරක වැඩපිළිවෙල අපි සාකච්ඡා කරගෙන හෙටාන ඉඳන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒව අනුමැතිය අරගෙන මේ පණිවිඩය ලෝකෙට ගෙනියන්න සූදානම් කරගෙන රජයේ මේ දරන උත්සාහය තුලින් නැවත වරක් අපේ සංචාරක ශාස්ත්‍රයේ යථා තත්ත්වයකට ගේන්න පුළුවන් වෙයි. අපිට බලාපොරොත්තු වෙන විදේශීය ආදායම මේ අවුරුද්ද අන්තිම වෙනකොට නැවත ලබා ගන්න පුළුවන් වෙයි කියලා. සමාජ ජාල ඔස්සේ ජාතිවාදය පතුරුවමින් ත්‍රස්තවාදයට අනුපල දෙන පොජ්ජලින් හෙළිදරව් කර ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අනුකමනය කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඒ සහරාන් හෂීම් කියන ත්‍රස්තවාදියත් ඒ වගේම ඒ ත්‍රස්තවාදී කණ්ඩායමු මේ සමාජ ජාල ඔස්සේ තමයි තමන්ගේ අන්තවාදී අදහස් මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඒ වගේම අනෙකුත් සාමාන්‍ය ජනතාවට ප්‍රචාරණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා. මේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරන්නට මේ සමාජ ජාල ඔස්සේ පොළඹවනවා නම් ඒ වගේම ජාතික සහ ආගමික සහජීවනයට විරුද්ධව ඒ වැඩ කටයුතු කරනවා නම් මං හිතන්නේ ජාතික ආරක්ෂාව ලෙස සලකලා පූර්ණව මේ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා විශාල වැඩපිළිවෙලකට අපිට යන්න වෙනවා. මේ සිද්ධිය හරහා මේ මරණ හරහා මේ ලේ හරහා මේ තුවාල වුණු පිරිස් හරහා දේශපාලනය කිරීමෙන් වළකින්න. ජාතික ආරක්ෂාව නැති කරලා රට අස්ථාවර කරලා බලය ලබා ගන්න කවුරු හරි සැරසෙනවා නම් මං හිතන්නේ මේ රටට කරන විශාල පාප කර්මයක් හැටියට මං සලකනවා. 19.90 සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට නියමිතයි. මෙම සේවාව රාජගිරිය සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී හෙට පෙරවරුවේ ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සුවසැරිය ගිලන් රථ සේවය මගින් සිදු කරන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුවයි මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දෙන්නේ. 19.90 සුවසැරිය ගිලන් රථ සේවයෙන් ජනතාවට ලබා දෙන සේවාව මේ හරහා තවදුරටත් පුළුල්වනු ඇති. ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස 2016 වසරේදී බස්නාහිර හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ සුවසැරිය ගිලන් රථ සේවාව මෙවන විට දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මකයි. එමකින් ආරක්ෂා කළ ජීවිත සංඛ්‍යාව දහස් ගණනක්. පුජ්‍යලීන් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ සැකකරුවන් 7 දෙනා ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. ඉන් අනතුරුවයි හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් යන අය ඇතුළු සැකකරුවන් 7 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ ප්‍රභු ඝාතන නඩුව විභාගයටගත් අවස්ථාවේදී සමස්ත විමර්ශනය අවසන් කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇති බැවින් නාලකද සිල්වා යන අයට එරෙහිව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරන්නේද නැද්දයන්න පිළිබඳ සැලකිරීමට මෙම අවස්ථාවේ නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. රුපියල් 132කට අධික රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර විල්ගම මහතාට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණා. නඩුව ජූනි මාස 4 වනදා යළි කැඳවීමටයි එහිදී නියෝග කෙරුණේ. ඝාතන චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අමිල සම්පත් හෙවත්, රොටුඹ අමිල සහ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මාතර රොටුඹ ප්‍රදේශයේදී පුද්ගලයින් 2 දෙනෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම හා ඊට සහය දීම සැකකරුවන්ට එරෙහි චෝදනායි.
පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ තරුණයින් 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම ලබා දුන්නා. 2007 වසරේ කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී ස්ටීවන් චන්ද්‍රන් නැමැත්තා ඝාතනය කිරීමේ චෝදනාවටයි ඔවුන් වරදකරුවන් වුණේ. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අදත් අපි සූදානම් හෙට දවසේ කාලගුණය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. හෙට දවසේදී දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. කොහොම වුණත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සිහින් වැසි වාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. දිනවට අමුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී කොළඹ සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්නන මුහුදු ප්‍රදේශවලත් සිහින් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වන්නට පුළුවන්. දිනවට අමුහුදු ප්‍රදේශවලට සුළඟ සිදුනවා නිරිත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 අතර අගයක් ගන්නවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑම හේකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk